මේ මැත්‍ය සමහරක් විතර කිව විදිහට ආත්ම ඉන්නවා. ඉතින් ගොඩක් දෙනෙක් මේ අපි ගැන දැන් බලාගෙන ඉන්නවා. මොකද මේ මිනිස්සු දැන් ආත්ම වුණාට ඊට කලින් නම් මිනිස්සු වෙන්න පුළුවන්. කලින් මේ ඩිවයිස් දෙක ගැන හඳුන්වා දෙන්න. ඉතින් යම් කිසි විදිහට අද්භූත ආත්ම ඉන්නව නම් අපිට මේකෙන් පේන්න ගන්න. ඒ කියන්නේ කුඹුරු බලන්න ආයිබෝන් කියලා පිළිගන්න SL YouTube channel එකත් එක්කම ආවා. ඉතින් අදත් ඇවිල්ලා තියෙනවා ghost hunting. එහෙම නැත්නම් paranormal activities. එහෙම නැත්නම් මේ හොල්මන් හොයන extra ගවේෂණයකට. ඉතින් අපි අද සාමාන්‍යයෙන් electric device ටිකක් පාවිච්චි කරනවා. මේ EMF detector එකක් සහ මේ thermal කැමරාවක්. ඉතින් සාමාන්‍ය ඔයාලට මේ ගැන මම හඳුන්වා දෙන්න වෙනම video එකකදී. ඒ කියන්නේ SL TV YouTube channel එකේදී ඒ ගැන මම හඳුන්වා දෙන්න. ඉතින් සාමාන්‍යයෙන් කියන්න ඕනේ මේ මෙන්න මේ device එක තමයි භාවිතා කරන්නේ. ඉතින් මේකෙදී යම් කිසි විදිහට අද්භූත ආත්ම ඉන්නවනම් මේ කොහේ හරි මේ දැන් මේ මම විවත්ත ගැන කතා කරන්න කලින් මේ device දෙක ගැන හඳුන්වා දෙන්න. ඉතින් යම් කිසි විදිහට අද්භූත ආත්ම ඉන්නවනම් අපිට මේකෙන් පේන්න ගන්නවා. ඒ කියන්නේ අපිට සංඥාවක් කරනවා. අපි සාමාන්‍ය අපි ආත්මස් සමග කතා කරනවා. එහෙම නැත්නම් මේ අද්භූත ආත්මත් එක්ක කතා කරනකොට යම් කිසි විදිහට මෙතන උත්තේජනයක් කරනවා. මොකද මේ UT මෙතනින් ඔයාලට පේන්න ඇති මේ සිස්ටම් එකක් සමන් නම්බර් එකක් උඩ පහළ යනවා. ඉතින් සාමාන්‍ය මෙතන යම් කිසි විදිහට අද්භූත ආත්මයක් හෝ වෙනත් එහෙම නැත්නම් යම් කිසි සෙන්සරයක් මොකක් හරි වැදුනම මේක මේ උස් පහත් වෙන එක අපි සිංහලෙම කතා කරොත් මේ උඩ පහළ යන එක උඩට යනවා. ගිහිල්ලා රතු වේලාට වෙලා පොඩි සිග්නල් එකක් එහෙම නැත්නම් සද්දයක් එනවා. ඉතින් සාමාන්‍ය මේ වත් එහෙම නැත්නම් මේ රත්තර ගැන කතා කරොත් ගොඩක් දෙනෙක් කියනවා මේ වත්තේ හැත්තරම අද්භූත දේවල් සමහරක් වෙලාවට මේ වත්තේ තියෙනවා කියලා. ඉතින් යම් කිසි විදිහට මේකට හම්බෙන්න පුළුවන්. මොකද අපි ආත්මත් එක්ක කතා කරනකොට මේ දේවල් අනිවාර්යෙන්ම මේ දේවල් ඒ විදිහට සිද්ධ වෙනවා. ඉතින් මම මේ ගැන හඳුන්වා දෙන්නේ නැහැ. මගේ SL TV YouTube channel එක subscribe කරලා ඒකේ videos දාලා ඇති. මේ සම්බන්ධව ඉතින් ඒකේ ගිහිල්ලා ඔයාලට බලා ගන්න පුළුවන් මේ සම්බන්ධව. ඉතින් කොහොම හරි අපි යම් ඉස්සරහට ෂුට් එකක් ගිහිල්ලා බලමු. මේ වත්ත ගැන මම කතා කරන්න. දැන් ඉස්සරහට කොහමරි අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ චුට්ටක් අපි ඉන්න තැන ඉඳලා දුර බැහැර ප්‍රදේශයකට. ඒ කියන්නේ සාමාන්‍ය කිලෝමීටර් 20කට එහා පැත්තේ. ඉතින් සාමාන්‍යයෙන් අපි මේ ghost hunting එහෙම නැත්නම් මේ paranormal activities කරනකොට අපි මේ ස්ථාන සඳහන් කරන්නේ නැහැ. ඉතින් ඒකට හේතුව තමයි යම් කිසි විදිහට මේ තැන් ප්‍රසිද්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මිනිස්සු හොඳට දන්න කියන තැන් වෙන්න පුළුවන්. ඒ නිසා මේ මිනිස්සු මේ කොහමරි මිනිස්සු මේ තැන් වල ඇවිදින නිසා අපි මේ තැන් කියන්නේ නැහැ. ඉතින් යම් කිසි විදිහට අපි මේ දේවල් කතා කරලා මේ දේවල් සමාජයට ගියාම යම් කිසි විදිහට මතයක් මැවෙන්න පුළුවන් මේ තැන්වල හොල්මන් ඇත්තටම ඉන්නවා කියලා. ඉතින් යම් කිසි විදිහට එහෙම වුණාම ඕනම කෙනෙක් බලන්නේ වපරයි. ඒ කියන්නේ මේ තැන්වල හොල්මන් ඇති කියන බයෙන් බයෙන් තමයි පාරක් ගැතියි. පිටිපස්සේ තියෙන ලොකු පාර. මේ පාරේ මිනිස්සු ගියොත් සමහරක් විට මිනිස්සු බය වෙන්න පුළුවන්. සමහරක් මේ අපේ කැමරා වලට අහුවලා තියෙන දේවල් වලට හම්බුණොත් අදිස්සියවත් අද්භූත ආත්මයක්. ඉතින් මේක රූස් තියෙනවා. ගෝස් හන්ටින් කරනකොට කවුරු හරි කියනවා නම් මේ හොල්මන් හොයනකොට මේ paranormal activities කරනකොට අවුරුදු දන්නේ නැහැ මේකේ තියෙනවා එක එක නීති. ඒ කියන්නේ අපි කවදාවත් මම channel එකේදී මම චුට්ටක් කතා කරනවා. මොකද මේ සම්බන්ධව මොකද ඔයාලට හන්ඩින් එකක් කරන්න කලින් මේ දේවල් ඔයාලට කියලා දෙන්නවා. මොකද ගොඩක් දෙනෙක් මේ දේවල් කරාට මේ වගේ තියෙන පිටිපස්සේ තියෙන දේවල් දන්නේ නැහැ. ඉතින් මෙන් කියන එකේ නීති. නීති කතා කරොත් සමහරක් විට පළවෙනි නීතිය තමයි කවදාවත් තනින් යන්න හොඳ නැහැ.
මේ හොල්මන් අල්ලන තැන්වලදී අනිවාර්යයෙන්ම හරදයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි යම්කිසි අපි ඩිවයිස් එකක් පාවිච්චි කරනවා. එහෙනම් අපි කැමරාවක් එහෙම නැත්නම් මේ ෆෝන් නෑ මොබයිල් ෆෝන් නෑ පාවිච්චි කරලා අපි යූස් කරලා කැමරාවක් අල්ල හොල්මන් හොයනවා නම් යම්කිසි විදිහට මේ ඉන්න ආත්ම ඒ කියන්නේ අපි කියනකොට දැන් මේ මැත්‍ය සමහරක් විතර කිව්ව විදිහට ආත්ම ඉන්නවා. ඉතින් ගොඩක් දෙනෙක් මේ අපි කියන දැන් බලාගෙන ඉන්නේ. මොකද මේ මිනිස්සු මේ දැන් ආත්ම වුණාට ඊට කලින් නම් මිනිස්සු වෙන්න පුළුවන් සත්ත්ව කොටස වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා තේරෙන මට්ටමින් එයාලත් එක්ක කතා කරනවා. සමහරක් විතර අපි කැමරාවට අපි කැමරා කරන්න කලින් අපි කියනවා. අපි මේ වගේ දේවල් වලට අපි ඇවිල්ලා ඉන්නේ. අපි ධනාත්මක ශක්තියක් අපි නිකුත් කරන එළියට. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි අපි මේ වගේ දේකින් කැමරාවක් කරනවා. ෆොටෝස් ගන්නවා. අපි ආත්මාලන් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ කියලා. එතකොට මේ ආත්ම යම් සිදෙත් කියන දේ අහනවා. සමහරක් විතර ඉන්නවා ප්‍රවේගකාරී එහෙම නැත්නම් අර නිර්හංකාරී එහෙම නැත්නම් අහංකාර නැති ආත්ම මේ දේවල් අහනවා. එහෙම නැතුව ප්‍රවේගකාරී කියන තරහකාරී අර කලබලකාරී ආත්මික අයාලා ඒව අහන්නේ නැහැ. මට සම කිසි විදිහට අපිට 50% විතර අපි ආරක්ෂාව හදා ගන්න පුළුවන් මේ සම්බන්ධව. ඒක තුන්වෙනි කාරණාව තමයි අනිවාර්යයෙන්ම අපේ ආගමට අනුව. සමහරක් විට ඔයාලා ක්‍රිස්තියානි වෙන්න පුළුවන්, Hindu වෙන්න පුළුවන්, බෞද්ධ වෙන්න පුළුවන්. තමන්ගේ ආගමනුකූලව මේ දේවල් වලට ආරක්ෂාව අනිවාර්යයෙන්ම යොදා ගන්න ඕනේ. අංක තුන්වෙනි කාරණේ තමයි කෑම වර්ග. මම ගොඩක් දෙනෙක් දැකලා තියෙනවා ගෝස් එක්ස්පෙරිමන්ට් කරනකොට කෑම කනවා, තැන්තැන් වලට ගිහිල්ලා කෑම උයාගෙන කනවා. මේක ගොඩක්ම ලොකු කරදරයක්. මොකද මේ ආත්ම සමහරක් වෙලාවට මේ ඉන්න ආත්ම මේවට කොටු වෙලා ඉන්නේ යම් ස්කෑමකට රස වෙලා ඉන්න පුළුවන්. මම මේ හැම වෙලෙම කතා කරන්නේ යම් කිසි විදිහට අපේම කෙනෙක්ට. එහෙම නැත්නම් ලංකාවේ කෙනෙක්ට කරදරයක් වෙයි කියලා. ඉතින් ඒ නිසා තමයි අපි මේ කතා කරන්නේ මේ දේවල් කෑම වලට ආශා කරන ආත්ම ඉන්න පුළුවන්. දැන් මේ වත් වෙනවා අපි දන්නේ නැතිනකොට ආත්ම 100 ගණන්. අවුරුදු 100කට අවුරුදු 200කට එහා උඩදී ගිය මැරික් ආත්මයක් වෙන්න පුළුවන් මේක ඉන්නේ. ඉතින් මේ දේවල් මොනවට ආශා වෙලාද දන්නේ. ඉතින් ගිහිල්ලා අපි නොන්නේ වත් නෝ පාළු ගලට ගිහිල්ලා බත් කනවා මස් වෙනවා. ඉතින් ඔයාලා දන්නේ නැහැ. ඔයාලා වටේ ආත්ම එකතු වෙනවා. ඉතින් ඔයාලට මම මේක සාක්ෂි සහිත පෙන්නන්නම්. සාමාන්‍යයෙන් මේ දේවල් කරන්න එපා. ඉතින් මම හන්ටින් එහෙම නැත්නම් මේ අවුරුදු දැන් මට හිතෙනවා අවුරුදු 2ක් විතර අපි දෙන්න අපි මායි මේ කැමරා කරන මල්ලිටත් ඉස්සරහින් කැමරා කරන මල්ලිට එක්ක මේ දේවල් අපි කරනවා. ඉතින් මේ සම්බන්ධව මම ලොකු එහෙම නැත්නම් මේ ගැන අපි දන්න හින්දා මේ දේවල් කරන්න එපා. අංක 1 මොකද ඔයාලා කරනවා නම් අනිවාර්යයෙන්ම ආරක්ෂාවක් ඇතුව කරන්න. මොකද ආරක්ෂාවක් කියන්නේ අපි දැන් සොහොම් පිටිනේට ගිහිල්ලා බත් ටිකක් අපි කියමුකෝ කන්නේ මස් කියලා. මේවට ආසාවෙච්ච ආත්ම ඉන්නවා. සමහරකට ඔයාලට ඒක කියා ගන්න බැරුව ඇති. මේ මිනිස්සු බලන් ඉන්නවා ඔයා මේ කනවා. ඒක ඔයාලට කුචි වෙනවා. ඒ කියන්නේ අර ඒ කෑමේ කනකොට එයාලටත් ආසාවක් හිතෙනවා. එතකොට ඔයා දන්නේම නැහැ ඔයත් එක්ක පිටිපස්සෙන් එනවා ගෙදරට යනකම් මේ ආත්මය. ඉතින් ඔයාලට එහෙම වුණත් තව දරි දවසක ඔයාගේ ජීවිතේම වුණත් වන්දි ගෙවන්න පුළුවන්. මොකද එහෙම එයාලට මේ දේවල් ඕන දෙන්නේ නැති වෙනකොට ඔයාලට උත්තේජනය කරනවා. ඔයාලට ගාණක් නැහැ. ඔයා කොල්ලොත් එක්ක අර මේ පන් එකේ කෑ ගාලා hina වෙලා මෙතන පිස්සුවක් කියලා යනවා. ඔයා දන්නවා තනි වුණාම ඔයාලට උත්තේජනය වෙනවා. ඔයා තනි කරනවා ඔයාලට එක එක මේ වදිනවට ඔයා විශ්වාස කරන්න. ඉතින් ඔයනේ මේ මරනකොට මෙයාට තරහ යනවා. සමහරක් වෙලාවට ඔයා ගෙදරම ඇවිල්ලා ඉන්න පුළුවන්. සමහරක් විට ඔයා එහෙම දෙයක් කරා නම් දැන් ඔයා ළඟ ඉන්න උනත් පුළුවන්. ඉතින් අර දේවල් වලට දෙනකන් එයා ඒ විදිහටම ඉන්නවා. ඉතින් මේ දේවල් ඔයා විශ්වාස කරන්නේ නැහැ. ඉතින් මේක මම කවදාවත් බුරින්නාංශයේ කෙනෙක්වත් එහෙම නැත්තම් මේ සම්බන්ධව කියන මේ බයිලයක්වත් නෙවෙයි. මම මේ අවුරුදු ගාණක තියෙන බලපෘද්ධියද මම ඔයාලත් එක්ක මේක දේවල් කතා කරන්නේ. මේ දේවල් කරන්න එපා අනිවාර්යයෙන්ම. අනිත් එක තමයි ඔයාලා හන්ටින් කරනවා නම් අනිවාර්යයෙන්ම කොහේ හරි තැනක අවසර ගන්න අනිවාර්යයෙන්ම. හරිද? ඉලෙක්ට්‍රොනික ඩිවයිස් පාවිච්චි කරනවා නම් EMF ඩිටෙක්ටර්, ගෝස් හන්ටින්, ඊළඟට රැම් පොඩ් ඒ වගේ සාමාන්‍ය ලංකාවට නම් ගොඩක් තහනම් මේ දේවල්. ඉතින් මම 150ක් මේ දේවල් ගැන කියන්නම්. මේ දේවල් යූස් කරන්න. ඒකට යූස් කරලා සමහරක් විට අපි වීඩියෝ එකේ පිටිපස්සේදී අපි මේවල් යූස් කරලා අපි ඉස්සර චෙක් කරලා තමයි අපි එක්ස්පෙරිමන්ට් එකට එන්නේ. එනකොට අපි මේ ආත්මත් එක්ක කතා කරමු. ආත්මත් එක්ක කියන්නේ අපි දැන් මම උනස් මෙතනින් කතා කරනවා. මෙහෙමයි අපි ඇවිල්ලා තියෙන්නේ මේ වගේ දෙයකට. ඔයාලා මෙහෙමයි අපිට කරදරයක් කරන්න හිතන්න එපා. මෙහෙමයි අපි ඔයාලගේ ෆොටෝස් ටිකක් එහෙම නැත්නම් ඔයාව අපි මේ නිරීක්ෂණය කිරීමක් විතරයි කරන්නේ. එහෙමත් ඔයාලා ඉන්න තැනකටවත් ඇවිල්ලා කරදර කරනව නෙමෙයි කියලා අපි විශ්වයට මෙහෙම කතා කරනවා. එතකොට ඔයාලා කියන්න බුණා මේක නිකන් බයිලයක් කියලා නැහැ. ඔයාලට නොපෙනෙන දේවල් ගොඩක් තියෙනවා මේ පැතිවල. ඉතින් ඒ ඔයාලා දන්නේ නැති දේවල්. එතකොට මේ දේවල් මේ ආස්මහනවා. ඉතින් මේ දේවල් එහෙම කරලා තමයි හන්ටින් එකට එන්න ඕනේ. නිතුව නිකන් කැමරාවක් ගත්ත පළියට එහෙම නැතුව නිකන් මේ ඔතෝ හොනකට ගිහිලා ට්‍රයිපෝඩ් එකක් උස්සගෙන කැමරාවක් අල්ලුවා කියලා හොල්මනක් අහුවෙන්නේ නැහැ. හොල්මන් අහුවෙන්නේ ඒ විදිහට පිළිවෙත් තියෙනවා. මේක මම නෙවෙයි ඔයාලා Google එකේ උනා සර්ච් කරලා බලන්න පුළුවන් ghost hunting කියලා ගහලා ඉංග්‍රීසියෙන්. ඉතින් ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේට් කරලා බලන්න Google Translate එකේ. ඉතින් හැමදේම ඔයාලට විස්තර වෙන්න පුළුවන්. මොකද ලංකාවේ මම විතරක් නෙවෙයි මේ hunting කරන්නේ. ඉන්දියාවේ ඊළඟට ලංකාවේ ලෝකේ ගොඩක්ම ප්‍රසිද්ධ රටවල් මේ දේවල් කරනවා. ඉතින් ඒ නිසා මේවා කරන්නේ ඒකේ rules. එහෙම නැත්නම් එක එක නීති පද්ධතියක් ඇතුළත. ඒ නිසා ඒ දේවල් ඒ විදිහට කරන්න ඕනේ. එහෙම නැතුව නිකම් බොරුවට නැති ප්‍රශ්න එහෙම නැතුව මේ අපිට නැති ඕන නැති ප්‍රශ්න දාගන්න එපා. ඉතින් හරියම ආරක්ෂාකාරීව කරන්න ඕන. ගොඩ දෙනෙක් මේවා විශ්වාස කරන්නේ නැහැ. ඉතින් විශ්වාස නොකරන්නේ අපේ මේ කට්ටියගේ තියෙන සමහරක් මෝඩ වැඩ හින්දා. ඉතින් මේක නිකන් ආතල් එකට අරගෙන කරන්නේ. කොයි වෙලේ හරි බෙල්ල ගහලා ගිය වෙලාවට තමයි තේරෙන්නේ මේ වගේ මේ දරණුකම. ඒ නිසා ඔබ තමයි මට කියන්න ඕනේ මේ වීඩියෝ එක දිග්ගස් වෙන්නේ නැති. ඉතින් මේ කලින් යාරේ මොලා අහන්න ඕනේ. අපි වැඩි කතා නැතුව යන් අපි ගොස් එක්ස්පෙරිමන්ට් එකට. ඉතින් අපි මීට කලින් අපි මේක සර්ච් කරලා අපි ඩිවයිස් වල DM ඩෙක්ට වගේ යූස් කරලා බැලුවා. මේ දේවල් මෙතන මේ වීඩියෝ එක තියෙනවා. ඒක ඉතින් තියෙනවා.
ඉතින් සමහරක් වෙලාවට අපේ සමහරක් ඩිවයිස් ඔන් කරනකොට අපි කැමරාව බ්ලර් වෙනවා. කියන්නේ ඉරි යනවා නේ මල්ලි. කැමරාව ඉරි යනවා. සමහරක් අපේ ඩිවයිස් ඔන් කරනකොට කැමරාව ඉරි යන්න ගන්නවා. කැමරාවට ගොඩක් කැමරා අපේ තාක්ෂණය චුට්ටක් විතර පහළ මට්ටමේ තියෙන්නේ. ඒ නිසා අපි චුට්ටක් ගිහිල්ලා බලමු මේ වත්ත ගැන කතා කරොත්. අපි චුට්ටක් අපේ ගම එහෙම නැත්නම් අපි ඉන්න තැන ඉඳලා චුට්ට දුරට ඇවිල්ලා තියෙන මේ ගෝස් හන්ටින් එහෙම නැත්නම් මේ පැරණි ඇක්ටිවිටි කරන්න ඔයාලා මේ ගෙදර බලා ගන්න පුළුවන්. මේ ගෙදර රැට මිනිස්සු ඉන්නේ නැහැ කිව්වත් ඔයාලා විශ්වාස කරන්න. යම් චුට්ටක් වෙන ඉස්සරහට ඉතින් තමයි විදියට මේක මිනිස්සු ඉන්නේ නැහැ. ඒ කියන්නේ බැරි වෙන හේතුව මේ ගෙදර භූතාත්ම එහෙම නැත්නම් අද්භූත ආත්ම තියෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් මේ ගෙදර ඉන්න දෙන්නේ නැල්ලි රැට. रूप अद्भुत अद्भुत संज्ञावत කොහොමාරි මේ පැත්තෙන් වලට බලා ගන්න පුළුවන් මේ මේ පැත්ත මල්ලි වෙන් දෙන්නම ඉතින් ඔහොම වලට බලා ගන්න පුළුවන් මේ වත්තේ තියෙන පැත්ත සල රතු පාටලා තිබ්බේ දැන් කොමාරි දැන් ටික ටික ඔයාලට බලා ගන්න පුළුවන් ඔන්න ඔන්න මැක්ස් වෙනවා කොමාරි මෙහෙත් යනකොට මේ ආත්මය මේ හරි ඉන්න කොමාරි මට කියන් තින්න එච්චරයි ඉස්සල රතු වුණා දැන් නෑ චුට්ට දුරට ගිහිල්ලා තියෙන්නේ ගේ ඇතුළට නෑ අපි කිමු යකඩ කම්බියක් ඉඳලා එහෙම වෙනවා කියලා අපි ඒත් නෑ අපස්සර ගමුකෝ දැන් අපි ආයේ එහෙම යමු
කොහොමරි මෙන්න මේ කැලේ ඉතරයි හැබැයි මේ දේවල් වලින් ඉන්නේ මොකද අපි දැන් ඉස්සරහා එහා පැත්තේ හිටියා ඒක සිද්ධ වෙන්නේ නැහැ එහෙනම් අපිත් එක්කම වගේ යත් වෙනවා සමරකට මේ වත්තද කියලා මෙමි හන්දරම ඉන්නවා මේ කැලේ නේ हरी हमारी नहीं 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 आई नहीं आई गया मम्मी हरी इन आई नहीं आई आप नहीं ना अभी तो नहीं अडूना नहीं मल अडूना ने अडूना मम्मी हरी इनको कमी मैं पार मैं यार क्रम चाहिए समय देखिए अकड़े पोस्ट सलो अकड़े हरी अप्लीकेशन मैं डिवैस अप्लीकेशन का सीरियस सार अभी मेक ओडा हमारे हो आगे ना स्थापना कर सामान्य तो नाम हमारे ना इतनी अभी चुप्ट कला में विद्या में मतते वाले किया अतिशरी किया मैं कि हम अरे अभी पेन तान देख सिद्ध उन्न है इतनी कैमरा आवड़ा कैप्चर इन समारा किला आवट नहीं अभी अविद्या कैमरा आवत है आई थिंक अभी लोक बोटे कि मैं कि हम दे बला कर बेरे हुआ अभी अद चुट्टा के अतम किया अभी चुट्टा लहस्त वेला आओ आडू अभी अभी वैडते अभी फारम में हिट इन्ना भी अभी अन्न गए गमन इतना वैडे कैंसल में पस्ता अभी मिथन दावे आवड़ पस्ता अभी दिन लगने मैं इतना अभी शीत चक्कर अन्न एक वाले की अन्न नीचे साली अभी चुट्टा की शिक्कर अन्ना आवे इधर अभी मेरा दौस का आना आई थिंक अभी चुट्टा की शिक्कर ला पे हो मशीन में बोल डाक गाला बाला समार बाला आई ना अभी चुट्टक बैल हुए आरक्षित ගොඩක්ම සංකීර්ණ වැඩි දේවල්. ඉතින් ඒ නිසා අපි වෙන දවසක ඇවිල්ලා මේක ප්‍රමාණිකුලි. ඉතින් මේක ඉදර කවුරුත් කට්ටියක් නැහැ වොයිස් කට්ටියක්වත් ගන්න. ඉතින් මේ ළඟ ගෙදර ප්‍රමාණම වෙන තමයි එක්ක වෙනවා මේ ගෙදරට. ඉතින් ගෙදර තැන කිව්වට අපිට මේ කට්ටිය නෑ. මේ කට්ටිය නැඳා ගෙදර ගිහිල්ලා. ඉතින් ඒ නිසා ඒ දා සම්බන්ධව දැනගන්නත් විදිහක් නැහැ. ඉතින් වොයිස් කට්ටියක් හරි අලුත් නෑ දැන්. පොටක් ගලගෙන. අලිස් නේ. ඒක සාද බද්ද තැහෙනම් කාලයක් වගේ ගැලක් තියෙන්නේ. आवहिंद अभी चूटी वीडियो शूट मे के अभी अनिवार्य दवसे वाले पेन्ना
මේ වත්තේ ඉන්න ආත්මය කොහොම ස්වරූපයකින්ද ඉන්නේ හැමදේම ඔයාලට පෙන්වන්න ශ්‍රී ලංකාවේ කරන ලොකුම එක්ස්පෙරිමන්ට් එකක් වේකවද හරිදක් ඉස්සරහට අනිවාර්යයෙන්ම කරනවා එහෙනම් ඔයාලට සුබ දවසක් අලුත්ම ගෝස්ට් එක්ස්පෙරිමන්ට් එකකින් හම්බ වෙනවා दूना शुभ दवा सा मुक्ति तेना वीडियो अभी करना बेरी यानी लमाई गेन हितलाटे लमाई गुड़ा लमाइन गमे पाड़ा कट्टी मेट इनका एलियट बहुत मे देवा मेहमद हॉल मांगी कटकता हमने पड़ी लमाई की आम हिति कट्टी सामे अभी दूर के वागे अभी इट वाड़ा देखता लमी बायो शुभ दवा कल वीडियो की हम